සංකල්ප ආකල්ප සහවිකල්ප. ජීවිතය දිහා අලුතින් බලන්න දරන පුංචිව ඇයමක්. අද TTV. මැදිරට ඇවිල්ලඉන්නවා ශාන්ත රණෝක මහතා. ජීවිතය රක්ෂණයෙන් ජයගත්ත කෙනෙක්. අපි අවදානම් වැඩකට අද බැහැල ඉන්නේ. මාතෘගාව සිතුවෙලි. බොහ මාදර අයි ඔබතුමාගේ අඇද මාතෘකාව මන්දැන්. කැමරාවට කිව්වා. ජී රක්ෂණය කියන්නේ හරිම අවධානම්දයක් අවධානම් දෙයක් තුළ තමයි ඒ මහිතන්නේ මුලු මේ ශේත්‍රයම ගොඩ නැගෙන්නේ. ඒකට සිතුවිලිවල බලපෑම හොයි වගේද. සිතුවිලිත් රක්ෂණයත් අවධානමත් කියන්නේ ඇතරම කාරණතුනාක්. සිතුවිලි මත තමයි හැමකාරණාවක් රඳා පවතියන්නේ. නමුත් අවදානම් සහ රක්ෂණය කියන එක එකට එකක් බැදිච්ච වචන දෙකා ඒක කර්මාන්තයක් ඒ වෘර්තියක් ඒ ශේෂත්‍රයක් ඕමන් චෝදනා කරු දාරගන්න කැමතිැම ප්‍රශ්යක් න සාමාන්‍ය මට වෙච්ච පොඩි සිදවීමමත් මං කියයන් ජීවිත රක්ෂණය විිකුණන්න පුද්ගලෙක් මගේ ළඟට ආවා ටිකක් උත්සාවන්ත පුද්ගලෙ හොඳ පැත්ති. පස්සෙන් පණ්නවා කියලා අපි කියනවා. හරි කරදරේ මෙයා පස්සෙන්ගෙනවා ෆෝන් එක ගණඩපය ඉන්නවා කියලා ඔහොම ප්‍රශ්නයක් ඇතිවුණා හැබැයි ටිකක් ඇත්තක කතාරගෙන මට යවරුණ ෑ මේ පුද්ගලයා ගැන මම දරනා කල්පය ටිකල් වෙනස් නමුත් මෙයා මට උදව්වක් කරන්නෙන් එක පැත්තකින් අනිත් පැත්තෙන් යාගේ බෘතියත් තමයි මේ කියලා ඒ කනමුක හිතයි සාමාන්්‍යයෙන් ජීවිතරක්ෂණ කර්මාන්තය ස්භාවයක තමයි ජීවිත රක්ෂණ කර්මාන්තය කියනද මිනිස්සුන්ට ඒත්තුගැන්නීම සඳහා යම්ගසි වෑයමත් දරන්නනවා. ඒ වෑයම දරන අවස්ථාවේද පසු පස හබා ඇෑමක් නැත්තන් ඔබ මාගේ වච්න ලින්කිවුවෝ කරදරකකිරීමක්රන්න සිදත පොඩිකාරදරයක් පොඩිකාරදයක් නත අවසානය ප්‍රතිපල හැටියට වැැලුවොත්ත ේම දෙ පාර්ශ්වයටම ඒකෙන් යම්යම් ප්‍රතිලාව ලැබෙනවා. ඒ කියන්නේ අපිකිවත් ගෘහමූලිකයා ඉතාම හොඳට ඉන්න අවස්ථාවක යට රක්ෂණය වටිනාකමක් නෑ. හැබැයි. දන්නේ අද ගෙදරින් ගැනවනුස්සේ යට අදහවසන්න නැතිවන්න පුුවන් එහෙම අවස්ථාවගේ යාට හවහරණක් වෙල්න්නේ කොහොමද කියන එකක්ෂණය ඒන් හරියටම පලේනක්ව ගේ හස්ස්‍යයන්ත්‍රාවක් වගේ පැරිෂුට්ට එක ගැන කිසි අදහසක් නෑනේ ගුවන් මගින්ට ගුවන් ගත වෙන තුරු නමුත් ගුවන් ගමි කරදයක නොත්තමයි පරශුට්ටක වටන්නාකවතය වෙලා ගන ඒකම පැිුට්ටක හිලත් තිබොත් ඒ වැඩක් වෙන්න. ඒගට කතා කරන්න වෙන්න ඒවගේ වැටත්තම ජීවිත රක්ෂණය. යම් කිසි කෙනෙක් ආදායමක් ලබනවාන ගෙදරක ගෘහ මෝලික හැටියට ඔහු මත ැබෙන සියලුම දෙෙන ලි මර් මූලික මූලධර්මය වන්නේ එක තමයි රක්ෂණ කර්මාන්තයේ ජීවිත රක්ෂණය පමතිින් ෘතිකයටට ජීවිතරක්ෂණය සමාන කටිකාලයක් කරේ නත් පස්සේ සාමාන්‍ය රක්ෂණය කරේ නම් ජීවිතරක්ෂණය තියෙන මූල ධර්මය තමයි ය ආදායමක් ලබන පුද්ගලේ. ජැපෙන්නොඉන්නවා ඒවිල් ආදායම ලබන පුද්ගලයා ඒ පවුලට අහිමි වනුවතින් ඔහු විසින් උපයාගත්තු ආදායම නැවත වරක් ප්‍රතිෂ්ඨාපනය කිරීම තමයි රක්ෂණයේ ජීවිත රක්ෂණය පරමාත්‍ය. ඒයන්නේ වෙන විදිගටගත්තුොත් බොහෝ සාමාන විදිරිගත්තුවොත් ඒ පුද්ගලයා පවුල්ලයා අප පිතුම තාත්ත නැවුුණගේ තාත්ත නැතිවුණ නැවේ අඩුඩ අඩුපාඩුව විදිහට තියෙන් නැතුව දිගටම ජීවිතය ගලායන්න්න කරන සැස් ක්කිල ොත් හරරි. ඕ මානවා ආර්ථි කට්නාා කමක් කියල ඇති රන පුදගලේ ආර්ථක කට්නාාගමත් ර්ති වට්නාකමන ම රුපය ලක්ෂය කම්මගන අ සූදාහ ගදට ේදන් කනව ල ගේ මනවාආර්ික වට්ා කමත රුපය සූදාහ මංගනනිත ව බෑ කරන මුද අ සූදාහ නැවතරක්ඒ පවුලට ැබිල විදි ජීතරක්ෂණය සූදානම් කල තිෙන්න්නන ඇතවරතමයි පුද්ගලය නැතිවනත් හගේ ආදායම නොකෙඩි ඒ පවුලට ලැබේ එක ජීතරක්ෂණය පරමාට මෙම එකක්ැවත්. මම මේකේ නෙගටී් පැත්ත අහන්න කැමති මොකද මේ මාතෘකාව එතකොට අපිට බලං ඉන්නන්ට මේකේ වටිනාකමක්ගේන්න. දැන් අපි හිතමු අපි නෙගටව් කෑනෙ අපිතන අරුපියල වැටනෝ බලංින් දෙද්දි වැටනෝ. හෙට බඩුල්ලක් ගන්න ගයාාම දාහක් කරංගයාම අයෝ දාහට ගන්න පුළොමු නෙම මෙච්චරයි. දැන් අරකාරණාවටාවත් අපිතමු එතුමා ඒ පුද්ගල අසූදාය ගෙනාව. අසුදාහයේ වැලිූ එක වටිනාගම එන්න එන්න දවසින් දවස අඩුවෙනෝ. එතකොට ඒ වැඩිද අර බලාපොරොත්් වෙච්චද දිගට මේ පවුල්ට ලැබෙනවද ජීවිතරක්ෂණ සැලසුම් තිබෙන අවරුපය ල සසුදාහක් කියෙලා හිම ප ලැ නවත පවුට ැබෙන්නවන මුදල නමුත් ඒක රපේයාගේ ආ ප්‍රමාණීමත් එක්ක තවරුදු තුනකින් ලක්ෂයක් වෙන්න පුළො. තවරුදු පහකින් ලක්ෂ විදහක් කරන්න කොළා. තකොට ඒ මුදල වැඩි වෙන ආකාරයයට ජීවිතරක්ෂණ සැසුම් කරන්න පුළා. එඒත් නත්තන් කරඩ වෙන්නේ අවුරුදු පහගට සැරයක් විතර නැවත වරක් ජීවිත රක්ෂණයකින් අර අඩු පාඩුව ඒ ගාලම පාලම යාකර ගණ්ඩු ආපක පාලම යා කරග්ඩ ඒක රක්ෂණ නියෝජිතය විසින් ඒ බටිනාකම බිකුන්න අවස්ථාවේදී ජීවිත රක්ෂණය ඒ පාරිබෝගිකට ඒ පුද්ගලයට කියනව දැනත් කිරමක් කර්ඩ දැනුවත් කිරීම තම ඉතාවාද. බෝධ රීම දනත් රීම තාමත්ම ද ජීතරක්ෂණයද ඒ අනිවාර්ෙන් අනිවාර්රම කළ තු හරි. ඕ දැන් මමයනවා ආපහවු අර කලින් කතාගරුම් මාතුරුගාවට සිතුවෙලි සහ ජීවිතය සහරක්ෂණය තුනක් තියනෙනවා එක තුනක්නෙ සිතුවිලි වලින් අපි හිතමුූ දැන් මෙහෙම ප්‍රශ්නයක් අහන දැන් මං ගෙදරින් එලියට යන. ගෙදරින් එලිට යනකොට අපි පහන තියනවා. හනතියලා වැැඳලා වතාවත් කරලා එක ආගම් විදිත මේල්ලා මට කරදරයක් නොඒවා දවස කටයුතු සාර්ථක වේවා කිය අරමුණ මේ මිනිස්සු ඉට මහිනෝ. ඒ බහිනයගෙන් සියක්කිලට බැස්සොත් සමහල්ලාට අනුනාමයක් අනුවටක් එන්න පුුලොන්. රක්ෂණෙත් උතන් දී මහිතන්නේ උදවගෙනවා. එහෙම පුද්ගලයක්ට නිරුපද්‍රිතව ආපහු ගෙදට එන්න. යම් කිසි සිතුවිල්ලක් හෝ සිතුවිලි සමුදායක් ජලරප් කරන්න ඒකන් එයාට උත්්පාධනය කිරීමේ හැකිියාවක් තිනො දෙයාගේ ජීතයට බලපෑමක් කරන්න පුළුවන්. ජීවිතය කියනද ජීවිතය කියන වචනයම තියෙන්නේ අවිනිශ්චිත සභාවයක්. රිස් එක අවිනිශ්්‍යිත සභාවයක් අන්සර්ට එකන්නේ අවිනිශ්ිතයි මේ මොහෝද නිශ්චිතයි ඊළඟ මොහත අවිනිශ්්‍යතයි ගෙතෙරිින් එලියට මනුස්සයක් යන. ඒ මනුස්්‍යයා ආපෝ ගෙදරට ඊද කියලා අපි දන්න. නමුත් එයා යම්කිසි වතාවත් කල්ලා තමන් ගේයාගේ මේ හැටියට නිරු පදදිරිත ගෙරෙන් ඕනෑ එක කළ තමයි යන්නන්නේ. සමහරට්ටිය ගෙදර සහර එන්නේ නෑ. පහුගේ කාලේ චර්්ච එකකට කට්ටිය ගිය ආවෙ නෑ. නමුත් එතනද අවධානම කියන තියෙනව. ඒ අවධානම අවම කරගන්න සිතුවෙලි ක් කළ හැකි ජීවිතයගේෙන වචන තේරුමම අවධානව. අවිනිශ්චිත බව අනට අවිශ්ිත බව මේ මහොත නිශ්චිත ඊල්ළඟ හොටත් අවිනිශ්ිතයි මේ මොතකන පට කියන ල හැ ල්ලඟම හොත ගැන කියනව. ජීවිතය කියෙනන වචනයත් එක්කමහි තියෙන අවිනිශ්චි කියන ස්වභාවය. ඒ අපිට කිසි ආකාරකට වෙනස් කරන්න භආගමික වතාවත්තියා මොනදේ අපි කරවත් සිතු විල්ලි වලින්මත් කිසිම දෙයගෙන් ඒ අවිනිශ්ිත කියන වභාාවයයි. ජීවිතයේ තියෙන ස්භාවයයි වෙනස් කරන්න බෑ. ඕ මෙ මතුරු ප්‍රශ්නයක් අහන්නු දැ අපි අවිනිශ්ත භාවයට මුහුණ දෙන්න හැමෝම එකම බුද්ධිමටත්ට වේනෑ සමහරය එක එක දේවල් කරනවා. ය යම්යම් තැන්වෝලට දේවාල්වලට අරවාෝට මේවට හිල්ල මේව කරන නූල් දාගන්නවා යම්ම් දේවල් කරනවා මේ අවිනිශෂ්ත භාවය නැති කරගෙන යන්න තමයි මහිතන්නෙකුල්ල මෙවා කරන්න. නමුත් ඒ මොනවකරත් මගේ පුද්ගලිකවත් මේක තමයි මොනහරි නවත් වඩ තිීනවනන් දෙයක් වෙනවා කියන එක ඉන්නේ. නමුත් සිතුවිලි අපි හැමෝම සිතුවෙලි භාවිතා කරන නිසා සිතුුවරිවල යම් කිසි වෙනසක් ඇතිකරොත් අපිට කොයි වගේ බලපෑමක් තිීද ජීවිතයට සිතුවිලි මත තමයි ඇතරම් සිතුවිලි කියන්න කර්ම හැම සිතුවිල්ලම කරමයක් සෑම සිතුවෙල්ක්ම කර්මයක්. හොඳ රක දෙම ඒකන කියන්නේ. බුදුහාමුදුරුව රහසිංවත් පව් නොකල සේක කියලා කියෙන. ඒක හේතුව තමයි බුදුහාදුරුවට සිතු විලින. එති පවහෝ පින් දෙකම නෑ දෙම වැඩ කිය දෙම බුදුහාමුදුරුවට අදල් නෑ. නැ එක වැඩක් නැද්ද මනුසුන් මොහකට සාපේක්ෂවද වැඩක් නැද කියෙන දැ මෙහෙමයි දැන් අප ජනග රටේ ජනගහනෙන් වැඩිහරයක් බද්ධ පිසඉන්නේ. ඒගොල්ලා මේ සුබවාදී දේවල් කරනවා. පින් දානම ක්‍රියා කරනවා. සංගිකදාාන දෙනවා කටින පින්කම් කරනවායි උඩත් දෙවල් කරනවා. ඒ කරන යම්කිසි අරම්ුණු බලාපොරොත්තු ගොඩක් හිතේතියාගෙන. එතකොට ඒවයි ප්‍රතිවිිපාග ඒගොල්ලා හිතනවා මේින් හොද ප්‍රතිවිපාගයක් ලැබේ. නැත්තන් කරදරක් නොයි ජීවිතය ගලාගෙනයි දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවන්ගේල බෝධි පූජා කරනවා. බිවාහ කටයුතු වෙනින් බෝධි පූජා කරනවා. බුද්ධාහකමට විතරන්නේ අනිත්තාගං වල නකවිහෙන් මේක කරනවා. තකොට ඒ ඒ සිතුවිිය සිතුවිල්ලකින්නේ දේත් කරන්න. සිතුවිලි කිව්වොත් හොඳ නරක කියලා දෙකක් අපි කතා කරනවා. නමුත් කවු්ද මෙහෙම ඉරක්හලා බෙදලතියන්නේ මේක හොඳයි මේක නරකයි. අපිට හිතන්ඩ වෙන්න සිතුවිලික කියන්නේ නැවත නැවතක් උපත්තියකට පාදක වෙන දෙන්න. ඒක කර්ම එක බින් කියන්න පුලම් පව කියන්න පුලො. ඔක දෙකට බෙද පුතනක් නෑ . දේට සමල්ලට ප හොඳ කියර නගදර නරකය කිය න දෙකෙම සිද්ධ ව එකම කාරණාව හොඳකරත් නැවතරක්කිප දෙෙනවා පින් පෞකරත්තිපදෙනවා පින් කරත්තිිපදෙනවා දෙක එක්කම ගෝලයක අර්ධ දෙකක් පමනයි නමු අපිටඒ සම්පූර්ණ වශයෙන් අයින් කරන්නපුල එකක සිතුවෙලි සිතුවෙලලි මිදීම තමයි නියමදේ එත තමයි නියමතේ තියන එක තමයි බදුරජාණන් වහන්සේ කල්ලද සිතුලියලින් අයින්ීම ඒනිසා එතු හසිහත් පව් ොල සේක කියල කියලා එ කරන්න සිතු විරින සිතුවිල ඇත්තම් පවත්නෑ ප ට ඔටෝ යන්නේ සබාධර්මයට වැටලදී සබාධර්මය කරන දෙයක්නෑ කරන දේකට වැටලදේෙනවා. යෙතට කර්මන නව තබදීමක් නෑ ඔසාමාන්‍ය මනුස්සෙක්ට ඔය කියන තත්වයට දැන් සිද්ධාතුකමාරයක සුවිශේෂටර්තියක්න ම දරන්න දියට. එහෙම හැමෝටම බහුතරයකට ඒ විදිට ්‍රයා පටිපාටයකට ඒවාගේ ජීවිතය මෙහැවන්න පුළුවන්ද. ඒමැනැත්තං ඒ වෙනුවෙන් අපි අපි විශවාස කරන පුනුරුත්පත්තිය එකට උදවගෙනවා. කොහමද අප දැ විශේෂිත පුද්ගලෙක් සහ විශේෂිත නොන පුද්ගලෙක් කෙල ේරු ගන්න ැ. ම ශේෂතද ඔබවිශේෂිතද අසාසිටන ඔබවශේෂිතද එක අපිට කාටවත් කියන්නවයි. ඕන දේහ ලක්ෂණ ගැන පොතපතය සඳහන් ව සිද්ධාතුුමාරඇග මෙන්නීමම දෙතිස් මහා පුරුෂ ලක්ෂණති. බුණ ඉපතිත් චැටියේ නිෙළුම්මල් ලුඩින්ගයා යනාදී වශෙන්. අපි අහල යන මේ හරිදිවරද කියනකන වැඩසලානය එබ ලබොත්තු මේ මාතෘ කාවිදී. බාහිරවශයෙන් යම්යම් දේවල් ඕන තරන් කියන්න පුළුවන්ග නොයෙකුත් දේවල් උපකල්පන ආකල්පන සංකල්පන ඕනමොදයක් කියන්න පුළොම් හෞතික වශයෙන් සහ බාහිරවාශයෙන් නමුත් සත්‍යය ස්භාවයට ඒකක්කත් බලපාන්නේ. ඔබ සිතුවිලිත් සම ජීවත්වර නඟගම පොතක් ජනයි. ඔබ සිතුවිලිය ොලින් අයිගනෝනම් අහසට බරයි ඒකඇනෙමේ. පොලොුවට බර කියන කාරනාව ප්‍රතත් ජන ගෑන්න පොට පොලොට බරයියි හරි. එතකොට එතනදී අර කලින්ග්වා හොඳ නරක දෙකම සිතුවිල ඒව එක් නැවත පුළ ුත්පත්තියක් කෙනවා මේ පුතක් ජනයගෙනගේ. නමුත් අපි දැන් අපි මෙහෙම තව පොඩි මාතතුෘගව මේකටම ගන කැමති. අධ්‍යාපනය කියනේ මාතෘගව අපි දැන් ලමයක්ක ඉස්සල්ලම ගෙන බහතෝරණවා කියනයි අපි එතුකොට පවුලේ වැඩිහිටියක් හෝ. පවුලට සම්බන්ධ විශේෂ පුද්ගලය කෝගෙනල්ලා මුලකුරු කරනවා. ඒකට කිරිබත් හදලා පොඩි මේගක් කරනවා. එතරම් කොට අපි ඒ දරවාාව සිතුවිලිවල්ට නේදමින් අක්ෂරය යොදන්නේ. දැන් අපි මොනදේ කරත් දරුවක් කෙපදුරින් පස්සේ ඒ දරවා වැඩෙනවත් එක්කම ඔය මොනකාරණාව කෙරුවත් නොකරුවත් ය සිතුවිලිත්තක සමයි සම්බන්ධවෙන්නේ එක තමයි මනුෂත ාවය ඒක අඩු වැඩි තියන්න පුළුවන් නමු. ස්භාවය වෙනස් කරන්න බැහැ මේක භාත ේරුවද අක්ෂර්දම් මද ඉගෙනගත් අද ඉගෙනගත්තේ නැද්ද ෘතිය මොකක්ද ව්‍යාපාරද මොඳදේවල් කරාද නර්ගදේවල් කරා හ සිතුලි සමූහයක් සබ කර්ම සමූහයක් සමඟ බැඳෙනවා එක තමයි මොනුස ස්භාවය ඕ දැන් ලෝකේ ගත්තම 7.5 බිලියන් බිලියන හතයි දසුම් පහක් සෙනගින් නොමේදියයට. නොයකුත්ක් සංස්කෘතියන්ට ජාතීන්ට ඇත් පුද්ගල ඉන්න. යුද්ධ කැලි කෝලාහල එතකොට කෝවි දැම්ම වසංගත තත්වයන් නිර්මාණය කරද නැද්ද ගෙන අපි දන්නේ. නමුත් ඒකෙන් ඉතාම බියට පත්ල ෙහිටිය මිනිස්සු මොකද ජීවිතය නැතිවේද. මේ පොඩි වෛරස්සයක් ඇහැටත් පේෙන් නැති පොඩි වෛරස්සයක් මුහුණු ආවරණය කරගෙන යනවා සෝදනවා. ෝල් ස්ටන්සිං කියල වචන ඇවිල්ල තියනවා මේ ගැන මොක හිතන්නේ එක සිතු ඔය සිතුවිලි භාවිතය නිසා ආපුක් සිතුවිලි උඩුදවල වැඩිවෙලා පිපිරීමක්ද. සිතුවිලි කවදත් ලෝකයේ පවතිනවා සිතුවිලිවල අඩු වැඩි තියන්න පුළුවන් කොහමත් ලෝකයේ සිදධවන දේවල් සිතුවිලි එක තමයි සම්බන්ධ එකටක ගැටලතියෙන්නේ සිද්්‍යියයි සිතුවිලි දෙදකට ගැටලයන්නේ . දැන් අපි උදාහරයක් හැටිරගත්වොත්. සිතන පතන සෑම කෙනෙක්ම එක පුරාණ කීමනක්. සෑම කෙනෙක්ම හිතන කල්පනා කරන්න ඕ නෑම කෙනෙක් අද ලෝකයේ සිද්ධ වෙන හොඳ දේටත් නරගදේටත් යුද්ධයටත් වසංගතයටත් වගකිවයතුයි. හේතුව තමයි ජනනය කරන සිතුවිලි වාතයට දාන පරසරත් නිකුත් කරන ජනය කරන සිතුවිලි තමයි ක්‍රියාවන් බවට පත්තේ. අපි යමක් හිතන හරි මරර වැඩිතියන්ඩ ඔය සිතුවිල් අමි දානවා සිවිල්ල මේ ලෝකේ ක්‍රාත්මක වෙනවා ඔයි සිතවිල්ල වන්න රට අපිතුම කෙනන්නේයා න නෙදලන්ත නත්තම් වෙනත් රටුසියාවගේ රටක කෙනෙක් ොයි තුවිල් අලගෙන කෙනෙක් වැඩ තිල රන සිතුවිල්ල ජනනය කරපු කෙන නිකට වක් කියනවා ව කියන්න ඇති කොට්ටාස තුනයි තියෙන්නේෙ ලෝකේ ම ලෝක සිද වල්ලට ක් කියනත කොට්ාස තුනයිතිය. එක්නත් තමයි ඉපදිච්ච හැටිය දරවා අලුතුබ ඉපදිච්චහටේ දර බෝන්ග සිතුවිලි නෑ දෙවනි කෙනා තමයි පිස්සා මානසික රෝගයා සිවිල් න යාරෝයාඒ ගුඩ සිතයි ඇට සිතයි ගස්්ටන වෙලා යයින්නේ එක ට්‍රරන්සක අලුතන්යා සිතුවිල් හිත හිත දන්නේ ඒයක ඉන්නේ මත්ව ලාගේ ඉන්න ඒක ඉන්නවා ඒය අලුතෙන් සිතු විලින්න නමුතේ ආරකට සම්බන්ධයලා ඉන්න යාට වෙච්චේ ශක්කක් මක්ර එක එ වැර් දෙ දනරින දෙක එක වරගටල ආදර සම්බදධක් නිසාමන්න තුල ඕන සිද්ධියක් එන්න පුලුවන් දන රින කියන වැයර්ද එකට ගටල ශක් කෙලයි ඒශෝක්ක යාජීවත්වෙන. යාාවල් කියන්නෙත්න තුංගනිකන තමයි සන්තුවරයඒන් ලෝකෝොතර තත්වට ලෝකෝතරතත්තර පත්ච්චෙන යා සිතු විලිියලින් තොරයි යා ලෝකෝත්තර ුදුරජාණන් වන්ස ඕ ම මහිම දෙයක් මම කතා කරන්න අහන්න කැමති දැන් පොතපතේ ලියල තියෙන දෙයක් මගේ දැනුුව මේ ගැනසීමිටයි නමුත් එක ඒක ශාස්රු ගැන අවදීවල ලියල තියෙනවා. ඒට එකක අර්ථකතනත් ඒ විදිරම තියනවා. ඒ අර්ථ කතර උඩ ඒවා ආගම් බවට හැරල තියෙන ඒට ගුඩාත් අනුගාමිකයෝ හැදිලඉන්නවා. ඇත පොට කවුරරි කෙනෙක් මේ මොනම ආගමකට හෝ සම්බන්ධ කෙනෙක් ඔබතුමාගෙන් ඇවිල් අහනවා මම කතෝලිකේ මට ඔබතුමා ඔබතුමාගේ වැඩසටහන බැලුවවා ඔබතුමාට මට දෙන්න පුළුවන්ද අවවාදයක් සිතුවෙලි නැති කරලා ඉන්න ක්‍රමවේදයක් හෝ කියන්න පුළුවන්ද කියලා ඇහුවොත් මොනවගේ උත්තර ඇදදන්නේ සිතුවෙලි නැති කරන ක්‍රමයක් ගැන කියන්න කිව්වොත් මට අන් දෙන්න තින සරල උත්තරයයි සිතුවිලිතක්ක ීවත්තනගෙන මන් තුල තිකරපුගෙනක් ැතිේ එනිසාමට වෙනත් ක කියෙනකොට ඔබ දෙ සත් දෙන්න මට සුදුසුකමනෑ සීල්ල කාලනෑ මෙම ප්‍රශ්නයක්නනි පැත ාමරවිධන්න එහෙම ඔබතුමා ඒක කරන්න බෑ කියල බොහොම මේ පහලට බැල පඩියක් පහලට බැහල කිව්වා නමුත් ඔය අදහස කහන්දාවතකොටම මෙහම දෙයක් වෙනවා සිතුවිලි හන්ද මේේ දේ වෙනවා ග අදහස कोොई වගේ කොහම දෙක ලැබුණේ අදහස ප්‍ර්න ෙර ඒදැ සිතුවිලි නැති කර කෙනෙක් නෙවේ නිසා අරපුද්ගලටවාට නමුත් ඔබ දක්වපු අදහස් වලින් අපිට තේරුණා මේ සිතුවිලි නැතුව ජීවත්වනයගේ ඉන්න පුළුවන් කියලා අපිට දැන් ඔබතුවා පැහැදිලි කර ඒ අදහස කොහොමදයි ආකාල් පය හෝ ඒ විකල්පය ඔබතුමාට කොහොමදල් ඒකඉති අත්දැකම් සමඟ යදැකම් එක් තමයිඒ අදහස කියන්න පුළා ඔයදැම අපි කතා කරන්න යන මාතෘකාව බරපතල ටිකක් සවබාධර්මය ලෝක ොත්තර ලකොත්තර පත්තර අධ්‍යත්මික පත්තර බරයි තුරේ ආධ්‍යත්මික පැත්තර බර දේල්ලට උත්ර දෙන්න උපාධයක්වත් ඉගෙන ගත්ත දෙයක්වත් ආගමක නායකෙක් වෙන්නවත් එමනම් පොතබත කියවලවත් . කිසිම කාරණාවක කරන්න බොලිික හැ කිසිම කොලිෆිකේෂන් හක ආධ්‍යාත්මිකද විශ්වේ දේවල් සහ සත්‍ය කියන දේගැන කතා කරන්න බෑ. ඒකන කතා කරන්නඒ සත්‍ය මාර්ග යම් කිසි අදදැකීමමක්කු පට තියෙන්බ. ඒක භාවනාවකින් දෙෙන්නේ බානක ල සත පුරු පුහුණ කිරීමකින් වැන්නඩ පුලො එවැනිද යම් කිසි කියනකට කතා කරන්න පුළල. ඒ ඔොඳ බදාහරය තමයිේ ශස්ත්‍රවරයන් වහන්ේ හම තිස්ස මුදහරයටට ගන දුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේට බ ක්‍රියගත්තියනවා ්‍රෆෙස ගැනක්ද මදන්න ඒකාල්යටට ඒලවල් එහෙම මම දන්න ඕ එතුමා මහිතන්නඒක ගුරුරුල්ලඟට ගානේ නමුත් පොත පත පොත් ගන කියවල පොතක් ඇහැටවත් දකල කියල ම දන්න බුද්ධචරිතය ගැන කියවලා තියෙන විදියට ොත පතක්න්න ම හලන පොතක් කිය වලද රද යග. දර කොහොම එේතු මටයි දැනුමාවේ. හලුරුත් පත්ති මේ ලෝකේ ආපු දෙයක්කඩබයි. පෙර ලෝකක ද න ේක හැද න ොල හක වෙන කතාව ත් හේ වෙල් යම්කිසි දයක් කියන්න හ ලබ ද කියන්න ොල මගේ අදකින් මනස පුරතු පුහුණු කිරීම තුලින් ලබ අදධ්‍යකීම තමයි මිනිස්සුට කියන්න ගත් ල් ග මිනි ට නකට ොකද. හ ඔක්ොමේ පැත්තරයන්නේ බුදු හමුදුරුවන්ගේ හන විතරක් මේ පැත්තරයන. හනට ක්ම සිතුවවිලි පැත්තරයන. ඒක වාහනක් න සිතුවිලියලින් යිගේලා මේක මිනිස්සුන්ට කියන්න ගත්හම් ගස්ටනයක් ඇතිවා. ඒඒක ොයගේ ම න්න. ඉති ගස්සනයක් ඇති වන ිනිස්සටක් තේරුම් කරන්නන්නේ හොමද කියලා කල්පන කරන්න දම කල්පන කර න කියල වචන මද ම කි වට දහට කල්පන න සිතුල ඔහ ්‍රාත්මක වන කියන ඔට ට ක්‍රියාත්මක සබාධර්මයට පැදන්න.